කලින් බාර දීලා තියෙනවා මුදල් තැන්පත් කරලා තියෙනවා ග්‍රාම යෝජනා පරස්සෙන්ද හදවිල්ලා ඒ වගේ පිරවීමේ හුඟක් තියෙනවා මේ ෆෝම් සාදිය පුරවන්න ඒ වගේන පොඩ්ඩක් විශ්සේ ටිකක් කතා කරගත්තා අපිට පැහැදිලි නැත්නම් ටිකක් පැහැදිලි කරගත්තා ලකුණ ගැන අද ඇහුවා ලකුණ දෙන්නේ පාරස්සෙන්දට නාම යෝජනා දුන්නේ පස්සේ ඔබතුමා මාධ්‍ය හැමෝ තිබ්බා තියලා සජපෙන් අයින් වෙන ඔබතුමා ජනාධිපතිතුමාට ඉල්ලනවා කියලා කිව්වා ඊට පස්සේ සජපෙන් කිව්වා මේ ඔබතුමා ගිහිප එක ලොකු උදව්වක් වෙන වාතයක් අපෙන් අයින් වුණා එහෙම කියලා ඔබතුමා ගැන නොසෑහෙන්න මේ කිව්වා සජපෙන් කිව්වා කියන්නේ තියෙන සජපේ ඉන්නවා ටිකක් ඕකේ අර හැමදාම මේ නායකයර කඩේ යන හදන ජාති ලයිස්සෙන් එන්න බලාගෙන ඉන්න එක එක ජාතියේ කේස් දෙක තුනක් ඉන්නවා ඒගොල්ලෝ තමයි ඉතින් අර නායකයා මේ චූන් කරන්න ජොලි කරන්න අපිට මඩ ගහනවා. හැබැයි කියන මිනිහාගේ தත්තේ මේ මිනිහා රටේ ජීවත් වෙන හැටි මේ මිනිහාගේ රටේ තියෙන පිළිගැනීමයි අපි රටට මොනවද කරලා තියෙන්නේ අපි කවුද කියලා බැලුවත් ඔබතුමා ඒකේ මන ගන්න පුළුවන් ඔබතුමාලට මේ වගේ වටිනාකම්. ඔබතුමාත් එක්ක කණ්ඩායමක් ඉන්නවද සජිවි മന്ത്രിවරු? නෑ මම മന്ത്രിවරු කවුරුත් එකතු කරගන්න මන්ත්‍රීලා පස්සේ දුවන්නේ නෑ. මම හදන්නේ ජනතාවත් එක්ක පාවෙන ඡන්ද තියෙනවා නිදහස් සිතුවිලි තියෙන ජනතාව. ඒගොල්ල වෙනුවෙන් තමයි මම ඉදිරිපත් වෙන්නේ. අතනින් මෙතනින් මන්ත්‍රීලා බාගෙන වැඩක් නැහැ. මොකද මේ රටේ මිනිස්සු දෙලින්ම ජීවා පෞගේ දාස්සල මූණටම 225ම මැරියන් කියලා. හරි. එතකොට ඉතින් ඒගොල්ලෝ ගෙනෙලා පෙරහදවගෙන වේදිකාවල පින්තූර ගත්තා කියලා ප්‍රයෝජනයක් නැහැ කියලා මම විශ්වාස කරනවා. කොහොමද ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරේ ජනතාවගෙන් කොයි වගේ ප්‍රසාදයක් තියෙනවද? දැන් අතන ඉන්න අර මේ වැඩ කරන 10 දෙනෙක් ඉන්නවනේ කාන්තාව. ඒගොල්ලෝ කියූපේක අහන් හිටියක් දන්නේ නැහැ. තමුන් ආසලට බීටර් පහක් ඇහින් ඉන්නේ. ඒගොල්ලෝ කෑ ගැලගුවා අපි ඔබතුමාත් තමයි ඡන්ද දෙන්නේ කියලා. මං කවදාවත් දැකලත් අඳුරලත් නැහැ. ඒ වගේ ප්‍රතිහාරයක් තියෙනවා. එහෙනම් ගමන සුබයි. අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් කරා යනවා. මගේ ජයග්‍රහණය නෙමෙයි රටේ ජයග්‍රහණයක් රටට ලබා දෙන්න මං උත්සාහ කරන්නේ. ජනතාව මේක තියෙන අර්බුදේ තේරුම් ගන්න ඕනේ. මෙතෙක් කල රටේ දේශපාලනඥයෝ හැසිරිච්ච හැටි ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ හැසිරීමේ ප්‍රතිඵල විපාක දුක් අඳුරු තමයි ජනතාව හෙළන්නේ. මේකෙන් ගොඩ වෙන්න නම් ජනතාව මේ වෙනස කරා ගමන් කරන්න ඕනේ. මේ රටට හොඳ නායකයෙක් ඕනේ. හොඳ පණතියෙන් නායකයෙක් ඕනේ. බැරෑරුම් තීරණ ගන්න පුළුවන්. අභිමානයෙන් ජීවත් වෙන්න කැමති, ජනතාවට අභිමානය ගේන්න කැමති, අනාගත පරම්පරාව ගැන හිතන නායකයෙක් ඕනේ. ඒකට ජනතාව පෙළ ගැහෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. පක්ෂ මාරු කිරීම නායකෙක් ජාග්‍රහණය කිරීමට හේතුවක් වෙනවද? දැන් අද මේ අපි දකිනවා සම්දානගත වෙනවා, පක්ෂ මාරු වෙනවා, විවිධ දේවල් වෙනවා මේ මැතිවරණ ඉලක්ක කරගෙන. ඇයි මේ මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? දේශ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එකම මිනිස්සු තමයි. එකම බෝතලේ තමයි. බෝතලේ ඇතුලේ තියෙන වයින් විතරක් මාරු කරනවා. යම් හේකින් සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති වුණොත් රටට මොන වගේ දයක් වෙයිද? මම එතුමා ගැන විශ්වාසයක් නැහැ. ඒකන්ත තමයි මං එළියට යන්නේ. එතුමා රට හදනවා කියලා මට තේරුණා නම් මම එතුමත් එක්ක අවුරුදු 4ක් වැඩ කරා. පක්ෂයෙන් විශාල කැපකිරීමක් කරා. අපි ගිය පාර මැතිවරණයට යනකොට පක්ෂයෙන් අපට තනතුරු දුන්නේත් නැහැ. මුදල් දුන්නෙත් නැහැ. අපි වෙනුවෙන් කතා කරේවත් නැහැ අඩු ගානේ. ඉතින් අපි එහෙම කැපකිරීමක් කරා. නමුත් එතුමාගේ එතනින් පස්සේ දැකපු හැසිරීම අනුව මම විශාල කලකිරීමක් ඇති වුණා. දැන් ඇවිල්ලා එකතු වෙලා වේදිකාව ඉඳගෙන හිටගෙන සන්දාන හදනවා කියලා පින්තූර ගන්න මිනිස්සු ආ බලන්න. එතකොට ඒ මිනිස්සුත් එක්ක පුළුවන් රට හදන්න. ඒත් පරණ වයින් එකම බෝතලේද? ඔව්. එකම බෝතලේ තමයි. ඒගොල්ලන්ට ඉතින් ඕන එකක් මාරු කර කර ගන්න පුළුවන්. නමුත් ආසාන ප්‍රතිඵලය වෙන්නේ එකයි. කසිප්පු ගැහුවත් වෙරි වෙනවා. මොද විශ්වර්ග විස්කි ඇහුවත් වෙරි වෙනවා. ඒ වගේ තමයි මේගොල්ලෝගේ තියෙන්නේ. සමහරු කසිප්පු සමහරු විස්කි. විස්කි අඩුයි. කසිප්පු වැඩි. ප්‍රසන්න විතානගේ ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමයේ උපසභාපති සුරාවදු බලපත්‍රයක් වෙනු මහජනතාව ලැබිය යුතු වරප්‍රසාදයක්. වත්පන් ජනාධිපතිතුමා හා මුදල් අමාත්‍යවරයා මෙවර ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අප මුදල් සම්පත් කර ඇති අවස්ථාවක සුරාපද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියවන් නිතුහු සුරාපද දෙපාර්තමේන්තුවේදී මේ වන විට නව සුරා බල බලපත්‍ර 200ක වැඩි ප්‍රමාණයක් දීමට කටයුතු කරගෙන යන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඊට අමතරව ජනාධිපති මැතිවරණයේ ප්‍රකාශපත් කරාට පසු නව බලපත්‍ර 6ක් පමණ පෙර දිනයන් දමා නිකුත් කර තියෙනවා. මෙය මැතිවරණ නීති අනුව නීති උල්ලංඝනය කිරීමක්. ඒ සම්බන්ධව අද මැතිවරණ කොමසාරිස් සභාවට අපි මේ දැනුවා. එමෙන්ම අගෝස්තු 6 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා තියෙනවා. නීත්‍යානුකූල
සාර්ථකව නොවන ආකාරයට මත්පැන් බලපත්‍ර නිකුත් කරන්න එපා කියලා. ඒද උල්ලංඝනය කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව නව සුරාබදු බලපත්‍ර නිකුත් කරගෙන ඒ සම්බන්ධව අද මැතිවරණ කොමිසම අපි දැනුවත් කරා. රටට ප්‍රමාණවත් සුරාසල් පළාත්වල සහ දිස්ත්‍රික්වල තිබිය යුතු නිසි ප්‍රමාණයක් සුරාබදු නොටිෆිකේෂන් 902 එකේ සඳහන් කරලා දෙන එයද අභිභව දීමට මේගොල්ලන් මේ අවස්ථාවේ කටයුතු කරගෙන යනවා. දැනට අපිට ලැබී දෙන තොරතුරු ඇනියට 6ක් පමණ නිකුත් කරලා තියෙනවා. ඉතුරු ටික මේ සතියේ දීමට කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔබතුමාට තොරතුරුක් තියෙනවද මේක මේ දේශපාලකයන්ට මේ පර්මිට් දුන්නා කියලා? පසුගිය කාලේ පුවත්පත්වල මාධ්‍යයෙන් මේ සම්බන්ධ විශාල හෙළිදරව්වක් කරා. ඒ වගේම පාර්ලිමේන්තුවේද මන්ත්‍රීවරු මේ සම්බන්ධව චෝදනා කරා. එකින් එකට මෙම බලපත්‍ර මුදලට සහ මන්ත්‍රීන්ගේ වරප්‍රසාද මත එක එක්කෙනාට මේ දීලා තියෙනවා කියලා ඒ තොරතුරු තමයි දැනෙන්නේ. සමස්තයම කරන්න අනීතිකවද? මේ බලපත්‍ර ලබා දීමට නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. මේ සම්බන්ධව අපි උසාවියටත් නඩු කරලා ගොනු කරා. මේ ක්‍රමවේදයකින් තොරව සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමක් නැතුව බලපත්‍ර නිකුත් කිරීම මේ අවස්ථාවේ සිදු වෙනවා. බලපත්‍ර මේ වෙනකොට කීයද විතරද විකිණෙන්නේ? එක එක ස්ථානවල හරි එක එක මුදල් වලට විකිණීමක් සිදු වෙනවා. එහෙම නිශ්චිත ගාණක් නැහැ. එමුණට එක එක මුදලට අලෙවි වෙනවා එක එක පුද්ගලයන් අතර. කෝටි 3000කටත් මේ පර්මිට් එකක් විකිණනවා කියන එහෙම එකක් ඔබතුමාලා දන්නවද? එහෙම තොරතුරු ලැබී තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපති මැතිවරණ ප්‍රකාශපත් කළා දීද්දි රැකී රක්ෂා දෙන්න බෑ, ඉදම් ඔප්පු ප්‍රදානය කරන්න බෑ, ඒ වගේ අවස්ථාවකදී මෙවැනි මේ ආකාරයෙන් බලපත්‍ර ලබා දීම නීතිය අනුකූල නොවන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය අපි දැනුම් දීලා තියෙනවා.